මං ඔයාගෙන් ඇහුවොත් ඩොලර් මිලියන 7ක සල්ලි පුරවලා තියෙන සේපුවක් කඩන්න පුළුවන්ද කියලා. ඔයාලට හිතේ සමහර විට පුළුවන් කියලා. හැබැයි අස් දෙකම පේන්නේ නැති අන්ද ගෑනු ළමෙක්ට මෙහෙම වික්‍රමයක් කරන්න පුළුවන් නම් මේ ගෑල් ළමයා හැබෑම දක්ෂයෙක්නේ. ඉතින් හැමෝටම සිනමා බෝ වේවා කියලා අද අපි 6:30න් අරගෙන එන්නේ ෆිල්ම් එක අන්තිම වෙනකන් ඇහි පිල්ලම් ගහන්නේ නැතුව බලන්න පුළුවන් මෙන්න මේ වගේ දක්ෂ ගෑනු ළමෙක් වටා ගෙතුණු සුපිරි ෆිල්ම් එකක්. මේ අන්ද ගෑනු ළමයා සල්ලි පුරවපු සේප්පුවක් කඩන්නේ කොහොමද? ඒකට යාට උදව් වෙන්නේ කවුද? මේ හැම දෙය ගැනම කතා කරමු. එහෙනම් වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙන තවමත් කළා නැත්නම් අපේ 6:30 channel එකත් subscribe කරගෙන 2021 වසරේ තිරගත වුණු thriller category එකට අයිති වෙන See For Me කියන මෙන්න මේ අමුතුම feeling එකක් තියෙන film review එකෙන්. Skiing කියන ක්‍රීඩාව ගැන ඔයාලා අහලා ඇතිනේ. කකුල්ලොට සපත්තු වගේ දාන්න පුළුවන් දිග ගැජට් එකක් හයි කරලා හිම උඩ ලිස්සගෙන යන මේ ක්‍රීඩාව අපේ රටේ නැති වුණාට ඇමරිකාව, එංගලන්තේ වගේ හිම වැටෙන රටවල් වල සෑහෙන ජනප්‍රිය ක්‍රීඩාවක්. අපි මේ කතා කරන ෆිල්ම් එකේ ප්‍රධාන කතා නායිකාව තමයි ඔලිම්පික් යන්න තරම් දක්ෂ ස්කීන් ක්‍රීඩාවෙන් දක්ෂතා පෙන්නපු සොෆී කියලා කියන්නේ. ඉතින් කොයි තරම් දක්ෂ වුණත් සොෆීට කවදාවත් ඔලිම්පික් තරගයකට සහභාගි වෙන්න නම් වාසනාව ලැබුණේ නැහැ. ඒකට හේතුව වුණේ සොෆීගේ ඇස්වලට බලපාපු එක්තරා රෝගී තත්ත්වයක්. මේ රෝගය නිසා සොෆීගේ ඇස් දෙකේම පෙනීම සම්පූර්ණයෙන්ම නැති වෙලයි තියෙන්නේ. වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කළොත් මේ රෝගය ඇති වෙන්නේ ජානවලින් නිසා. මේ රෝගයට නිසි ප්‍රතිකාරයක් මේ වනතුරුත් හොයාගෙන නැහැ. මේ නිසා තමන්ට ලැබුණු ඉරණම එහෙමම බාරගත්තු සොෆී පුළුවන් විදිහට තමන්ගේ ජීවිතය ගත කරන්න තීරණය කළා තිබුණා. ඒ වගේම තමන්ගේ ඇස් එකපාරටම පේන්නේ නැතුව ගිය එක ගැන කනස්සල්ලට පත් වෙලා ඉඳපු සොෆී තමන්ගේ යාළුවා කැම් යෝජනා කරපු විදිහට පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගී වෙන්න කැමති වුණේ නැහැ. Be safe. ඉතින් ජීවිතේ මෙහෙම ගත වෙන අතරේ සොෆි සල්ලි හොයන්න තෝරගත්තේ අපූරු රස්සාවක්. එයාගේ රස්සාව තමයි ගොඩක් පෝසත් ගෙවල් වල ආදරෙන් හදන සුරතල් පූසන්ව බලා ගන්න එක. ඒ විතරක් නෙමෙයි, ඔයාලා දන්නවා ගොඩක් සල්ලි තියෙන පෝසත් ගෙවල් වල ලොකු වටිනාකමක් තියෙන පරණ බඩු තියෙනවා. යුරෝපයේ වගේ රටවල් වල නම් ගොඩක් සල්ලි තියෙන මිනිස්සු පරණ වයින් වර්ග විනෝදාංශයක් විදියට එකතු කරනවා. මෙහෙම එකතු කරන වයින් බෝතල් එයාලා හැමෝටම පේන්න තමයි තියලා තියෙන්නේ. ඉතින් අපේ මේ සොෆි පූස බලා ගන්නව විතරක් නෙමෙයි, පෝසත් ගෙවල් වලට ගියාම මේ වගේ වයින් බෝතලයකුත් හොරෙන් බෑග් එකට දාගන්න නම් අමතක කරන්නේ නැහැ. මේ නිසාම මේ වෙනකොටත් සොෆීගේ බැංකු account එක මේ රස්සාව කරන අනිත් අයට වඩා හොඳ තැනක තමයි තිබුණේ. අනිත් එක තමයි සොෆී සම්පූර්ණයෙන්ම ඇස් අන්ධ කෙනෙක් නිසා එයා මේ වගේ දෙයක් කරයි කියලා සැක හිතෙන්නේ නැති නිසාත්, බැරි වෙලා හරි අහුනොත් නිදහසට කියන්න කාරණේකුත් තියෙන නිසාත් සොෆීට මේ වැඩේ ජයටම කරගෙන යන්න පුළුවන් වුණා. Hey. What's up, loser? සොෆීගේ ජීවිතේ හිතාගන්න බැරි විදිහට වෙනස් වෙන්නේ සොෆීගේ මේ රස්සාව නිසාම තමයි. සොෆී යාගේ ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම අහන්නේ වොයිස් කමාන්ඩ් වලින්. වගේම යාට එන මැසේජ් හැම එකක්ම ෆෝන් එකෙන් යාට වොයිස් එකක් විදිහට කන්වර්ට් කරලා දෙනවා. ඒ වගේ කෝල් එකක් ගන්න ඕනි නම්, මැසේජ් එකක් යවන්න ඕන නම් ඒවා වොයිස් කමාන්ඩ් වලින් කරන්න පුළුවන් විදිහට තමයි සොෆී යාගේ ෆෝන් එක හදාගෙන තියෙන්නේ. මේ අතරේ නිව්යෝර්ක් වල ජීවත් වෙන ඩෙබ්‍රා කියන ගොඩක් පෝසත් ගැහැණු කෙනෙකුට අවශ්‍ය වෙනවා යාගේ හස්බන්ඩ්ගෙන් ඩියෝස් වුණාට පස්සේ මේ සතුට සමරන්න හිතාගෙන එයා දින කීපයක නිවාඩුවට යනකොට එයාගේ පූස බලා ගන්න කෙනෙක් ඕනි වෙනවා. මේ නිසා ඩෙබ්‍රා තමන්ගේ පූස බලා ගන්න කෙනෙක් හොයා ගන්න හිතාගෙන ඉන්ටර්නෙට් එකේ පෝස්ට් එකක් දානවා. ඉතින් මේක දැකපු සොෆි ඩෙබ්‍රා නිවාඩුව ගත කරන කාලේ එයාගේ පූසව බලා ගන්න එකඟ වෙනවා. මෙන්න මෙහෙම තමයි සොෆි ඩෙබ්‍රාගේ අංග සම්පූර්ණ ෆුල් ලක්ෂරි ගෙදරට එන්නේ. ගෙදර කිව්වට ඇත්තටම මේ ගෙදර මන්දිරයක්, බංගලාවක් කියලත් අපිට කියන්න පුළුවන්. මේ ගෙදරට ආවට පස්සේ ඩෙබ්‍රා තමන්ගේ නිවාඩුව ගත කරන්න පිටත් වෙනවා. වගකීමක් දරන්නත් බැරි සල්ලිත් නැති තමන්ගේ හස්බන්ඩ්ව ඩිවෝස් කරලා දාලා සතුටින් මේ ගමන යන ඩෙබ්‍රාට සොෆී ආපු එක ලොකු සතුටක් වෙනවා. ඩෙබ්‍රා ගියාට පස්සේ මේ විශාල මන්දිරේ තනි වෙන සොෆී මුලින්ම කරන්නේ ඩෙබ්‍රාගේ පූසගේ බෙල්ලේ ට්‍රැකින් ඩිවයිස් එකක් දාන එක. මොකද ඇස් පේන කෙනෙකුට හැමතැනම ඇවිදලා පූසව හොයාගන්න පුළුවන් වුණාට සොෆීට එහෙම කරන්න බෑනේ. ඉතින් මේ ට්‍රැකින් ඩිවයිස් එක ෆෝන් එකට කනෙක්ට් වුණාම පූසා ඉන්නේ කොතනද කියලා
කියන එක සොෆීට ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. කොහොම හරි ඒ වැඩේ ඉවර කරාට පස්සේ සොෆී කෝල් එකක් ගන්න එයාගේ යාළුවා කැම්ට වීඩියෝ කෝල් එකකින් තමන් ඉන්නේ කොහෙද මේ ගෙදර වටපිටාව කොහොමද කියන එක ගැන සොෆී අවබෝධයක් ගන්නවා. ඒ විතරක් නෙමේ ගෙදරට ඇවිල්ලා පැයක් යන්නත් කලින් ඩෙබ්‍රාගේ ගෙදර තියෙන වයින් බෝතල් එකතුව හොයාගෙන වයින් බෝතලයක් හොරකම් කරන්නත් එයාට පුළුවන් වෙනවා. හැබැයි කැම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති නැහැ. එතනදී මේ දෙන්න අතර පොඩි රණ්ඩුවකුත් ඇති වෙනවා. ටිකක් මුරණ්ඩු ගත දින සොෆි කැම්ගේ අකමැත්ත ගැන හිතන්නේ නැතුව වයින් බෝතලේ බෑග් එකට දාගන්නව විතරක් නෙමෙයි ආයෙමත් කැම්ගෙන් උදව් ඉල්ලන්නේ නැහැ කියලාත් තීරණයකට එනවා. The fact that you're on a hill right now and I'm not. You could be. Right behind. ඉතින් මං කලින් කිව්වනේ ඇස්පේන අපි මැසේජ් කියුවට සොෆි කරන්නේ මැසේජ් අහන් ඉන්න එක කියලා. ටිකක් නිදහසේ තමන්ට ආපු මැසේජ් බලන සොෆීට යගේ අම්මගෙන් ආපු මැසේජ් එකක් මේ වෙලාවෙ ලැබෙනවා. තමන්ගේ දුව සුගර් ඩැඩි කෙනෙක් හොයාගෙනවද්ද කියලා සැකයක් සොෆීගේ අම්මට තියෙනවා. ඉතින් සුගර් ඩැඩි කෙනෙක් කියලා කියන්නේ තරුණ ගෑනු ළමයි. එයාලට ඕනි සල්ලි, එයාලට ගන්න බැරි ගොඩක් මිලාදික දේවල් ගන්න අනියම් විදිහට තියාගෙන ඉන්න වයසක පිරිමි කෙනෙක්ට ගොඩක් වෙලාවට මේ වයසක පිරිමි කෙනා විසි කරන්න තරම් සල්ලි තියෙන කෙනෙක්. ඉතින් සොෆීගේ අම්මා සොෆීට මේ වෙලාවේ එවලා තින්නේ ඇස්පේන්නේ නැති කෙනෙක්ට ගොඩක් උදව් වෙන ඇප් එකක්. මේකේ නම See For Me. හැබැයි අම්මත් එක්ක ටිකක් අමනාපෙන් ඉන්න සොෆී එවෙල මේ මැසේජ් එක ඩිලීට් කරන්න කියලා කමාන්ඩ් කරනවා. ටික වෙලාවකින් ඔන්න සොෆීට ආයෙමත් කෝල් එකක් එනවා. ඒ එන්නේ ගෙදර අයිතිකාර ගෑනු කෙනා ඩෙබ්‍රාගෙන්. ඩෙබ්‍රා මේ වෙලාවේ කෝල් කරලා අහන්නේ ගෙදර සිකියුරිටි සිස්ටම් එක ඔන් කළාද කියලා. ඉතින් ඩෙබ්‍රා කෝල් එකේ ඉදීම සිකියුරිටි සිස්ටම් එක ඔන් කරන සොෆී ටිකක් එළියට යන්නේ සිගරට් එකක් බොන්න හිතාගෙන. මේ සිකියුරිටි සිස්ටම් එක පුරුදු නැති සොෆි දන්නේම නැතුව එළියේ ඉද්දි ඔන්න දොර ලොක් වෙනවා. දැන් සොෆීට ඇතුළට යන්න විදියක් නැහැ. ඇස් පේන කෙනෙකුත් මේ වගේ වෙලාවක අසරණ වෙනවා කියලා අපි දන්නවා. ඇස් දෙකම පේන්නේ නැති සොෆි මේ වෙලාවේ ඉන්නේ කරගන්න දෙයක් නැතුව මේ වෙලාවේ එකපාරටම යාට මතක් වෙන්නේ කැම්ව. හැබැයි ටික වෙලාවකට කලින් වුණ රණ්ඩුව නිසා සොෆි යාට කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට අම්මා එවුව මැසේජ් එකේ තියෙන See For Me කියන ඇප් එක දාගන්න සොෆීට මේ වෙලාවේ සිද්ධ වෙනවා. ඉතින් මේ ඇප් එක හරහා සිද්ධ වෙන්නේ ඇස්පේන් නැති කෙනෙක්ට ඇස්පේන කෙනෙක්ව සම්බන්ධ කරලා වීඩියෝ කෝල් එකක් මාර්ගෙන් උදව් අරන් දෙන එක. පළවෙනි පාර සම්බන්ධ වෙන කෙනා සොෆීට උදව් කරන්නේ නැති වුණත් සොෆීගේ ජීවිතේ වෙනස් කරන කෙනා ඔන ඊළඟට මේ ඇප් එක හරහා සොෆීට හම්බෙනවා. ඒ තමයි කෙලි. දැන්ට පෙන්නන විදිහට කෙලි කියන්නේ ගේම් ගහන ෆ්ලොරීඩා වල ඉන්න කෙල්ලෙක්. ඒත් කෙලි හිතන තරම් සාමාන්‍ය කෙනෙක් නන් නෙමෙයි. කොහොම හරි සොෆී තමන් පත් වෙලා ඉන්න තත්ත්වේ කෙලීට කිව්වට පස්සේ කෙලි සොෆීට කියනවා ගේවටේ රවුමක් ගිහින් එයාට විස්තර පෙන්වන්න කියලා. මේ රවුම යන අතරේ ස්ලයිඩින් දොරක් තියෙනවා දකින කෙලි සොෆීට අත් දෙකම පාවිච්චි කරලා දොර අරින්න කියලා උපදෙස් දෙනවා. මුලදී විකාරයක් කියලා හිතුවත් වෙන කරන්න දෙයක් නැති නිසා සොෆී කෙලි කියන විදිහට දොර අරින්න ට්‍රයි කරනවා. සොෆීටත් පුදුම හිතෙන විදිහට ඒ දොර ඔන්න මේ වෙලාවේ ඇරෙනවා. ඉතින් එතනින් ගස් වවලා තියෙන හරිතාගාරයක් වගේ කාමරයකට එන සොෆි කෙලීගේ උදව්වෙන් අන්තිමේ ගේ ඇතුළට එන්න සමත් වෙනවා. ඉතින් මේ වෙලාවේ කෙලීගේ විශේෂත්වයක් තියෙනවා. එයා සොෆීට හැරෙන විදිහ කියන්නේ ඔරලෝසුවේ තියෙන ඉලක්කම් වලින් කොහොම හරි කෙලී කරපු මේ උදව්ව නිසා සොෆි කෙලීව හදිසියේදී කතා කරන්න ඕන ලැයිස්තුවේ අංකයකට දාගන්නවා. ඇත්තම කිව්වොත් ෆිල්ම් එකේ හොඳම හරිය දැන් තමයි පටන් ගන්නෙ. එක පාරනම සොෆි ඉන්න ගෙදරට මිනිස්සු 3 දෙනෙක් ඇතුළු වෙනවා. ඒ ඇවිල්ලා බිට්ටියේ තියෙන ලොකු ටීවී එකක් ගලවනවා. ඒ ගැලෙව්වම තමයි මේ ගෙදර හංගලා තියෙන රහස් සේපුව මතුවෙන්නේ. මෙතනදී ඇහෙන සද්ද බද්ද නිසා කලබල වෙන සොෆි යාගේ කාමරයෙන් ඇවිල්ලා පූසා ඉන්නේ කොතනද කියලා ලොකේට් කරලා බලනවා. ඇත්තටම මේ සද්ද බද්ද කරන්නේ පූසා නෙමෙයි කියලා දැනගන්න සොෆි ටිකක් කලබල වෙනවා. පහළට එන සොෆීට සේපුව අරින්න උත්සාහ කරන මිනිස්සයාගේ තවත් මිනිස්සෙක්ගේ කතාව මේ වෙලාවේ අහන්න ලැබෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි සොෆි දැනගන්නේ මේ ගෙදරට මිනිස්සු වගේක් කඩා පැනලා කියලා. ඒ වගේම මේ කඩා පැනපු මිනිස්සුන්ගෙන් කෙනෙක් දැනගන්නවා යාලට අමතරව මේ ගෙදර තවත් කෙනෙක් ඉන්නවා කියලා. මේ වෙලාවේ සොෆි මුලින්ම කරන්නේ 911 පොලිසිය හදිසි ඇමතුම් මේකේට කතා කරන එක. හැබැයි එයාලා එන්න ගත වෙන වෙලාවත් එක්ක මේ වැඩේ හරියන්නේ නැහැ කියන එක මේ වෙලාවේ සොෆි තේරුම් ගන්නවා. ඉතින් යාට මුලින්ම මතක් වෙන්නේ කලින් වතාවේ Tamanට උදව් කරපු කෙලීව කලින් වතාවේ කෙලී කියන දේවල් කළා ඒ කරදරින් බේරුණා. ටිකක් මුරණ්ඩු අදහස් තියෙන සොෆි මේ වෙලාවේ යාට හිතුමතේ වැඩ කරනවා. මේ නිසාම ගේ ඇතුළට කඩන් වැදුණු මිනිස්සු 3 දෙනාගෙන් කෙනෙක්ට සොෆීව අතටම අහුවෙනවා. ඒත් එක්කම කෙලීව සොෆීගේ කෝල් එකෙනු ඩිස්කනෙක්ට් වෙනවා. ඊට පස්සේ සොෆීව අරගෙන සාලෙට යන මිනිස්සයා තමන්ගේ බොස් කියලා හඳුන්වන කෙනාට
කෝල් එකක් අරගෙන සොෆි අහුවුන විදිය ගැන කියනවා. හැබැයි සොෆි කියනවා එයා කිසිම දෙයක් දැක්කේ නැහැ, එයා අන්ධයි කියලා. මේක ෆෝන් එකෙන් අහගෙන ඉන්න බොස් එවෙලම සොෆි ස්කොට් කියන නම සර්ච් කරලා බලනවා. එයාගේ ලෙඩේ ගැන දැනගන්න බොස් සොෆීව අතාරින්න මේ වෙලාවේ තීරණය කරනවා. හැබැයි මේ වෙලාවේ මේ හොරු රැල්ට තමන් කර කර හිටපු වැඩේ නවත්තලා දාන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි සොෆි දැනටමත් පොලිසියට කෝල් කරලා තියෙන එක. අනිත් එක තමයි සොෆීව මරලා දැම්මොත් ඒක අපරාධයක් නිසා මුළු ගෙදරම පොලිසියේ සෝදිසියට ලක් වෙන එක. ඉතින් එහෙම වුණොත් මේ ගෙදර තියෙන වත්කම් ලෝකයට හෙළි වෙන එකත් මේ හොරු රැල්ට ගැටලුවක් වුණා. ඉතින් මේ නිසා සොෆීව මරන්නේ නැතුව හිස් අතින් ගෙදර යන්න තමයි මේ කට්ටියට සිද්ධ වෙන්නේ. මේ කතාබහ මෙහෙම කෙරෙනකොට මෙතන වෙන දේ සොෆි තේරුම් ගන්නවා. මෙතන ඩොලර් මිලියන ගානක සේප්පුවක් තියෙනවා කියලත්, අද මේ හොරකම කරගන්න බැරි වුණොත් ඒක ගෙදර අයිතිකාර ඩෙබ්‍රට අයිති වෙනවා කියලත් එයාට මෙතනදි තේරුම් යනවා. මෙන්න මේ වෙලාවේ සොෆීගේ මොළේට අමුතුම දෙයක් කල්පනා වෙනවා. එයා මේ හොරුන්ට කියනවා එයා පොලිසියට කතා කරලා වැරදීමකින් කෝල් කළේ කියන්නම් කියලා. හැබැයි මේ පොරොන්දුවක් පිට මේ සේප්පුවේ තියෙන මුදලින් සමාන කොටසක් සොෆීටත් ලැබෙනවා නම් පොලිසිය හරවලා යවලා මේ මංකොල්ලට උදව් කරන්නම් කියලා සොෆි මේ වෙලාවේ කියනවා. සොෆීගේ කතාව ෆෝන් එකෙන් අහගෙන ඉන්න මෙයාගේ ලොක්කා සොෆීව විශ්වාස කරන්න එයාගේ බෑග් එක බැලුවට පස්සේ, මොකද ඒ වෙනකොටත් සොෆී වයින් බෝතලයක් හොරකම් කරලායි තියෙන්නේ. අනිත් එක තමයි සොෆි සම්පූර්ණයෙන්ම අන්ධ කෙනෙක්. ඉතින් මේ මුළු සල්ලියම නැති කරගන්නවට වඩා සොෆීටත් කොටසක් දීලා සල්ලි ටික තමන් අතට ගන්න බොස් ඇතුළු මේ මිනිස්සු තුන්දෙනා මේ වෙලාවේ එකඟ වෙනවා. ඉතින් ප්ලෑන් එකට අනුව 911 පොලිසිය හදිසි ඇමතුම් මේකේට කතා කරන සොෆී කලින් කතා කරේ වැරදීමකින් කියලා යාළට කියනවා. ඒ වුණත් පොලිසිය නීතියක් තියෙනවා, වැරදි තොරතුරක් වුණත් අදාළ ස්ථානයට ගිහින් ඒ ගැන හොයලා බලන්න ඕනි කියලා. ඉතින් පොලිසියෙන් සොෆීට කියනවා ආට ප්‍රශ්නයක් නැති වුණත් කමක් නැහැ, ඒ ගැන බලන්න අපි කෙනෙක්ව එවන්නම් කියලා. මේ අතරතුරේ කෙලි ඉන්නේ සොෆීට කරදරයක් වුණාද කියලා ගොඩක් බය වෙලා පොලිසියට කතා කරන කෙලි සිද්ධ වුණු හැමදේම කියනවා. තමන් අන්ධ ගැහණු ළමයට උදව් කළා කියලාත්, එයා ස්කීන් ක්‍රීඩා කරපු අන්ධ ගැහණු ළමයෙක් කියලාත් කෙලි කියනවා. ඒ වගේම තමන් එක කෝල් එකේ ඉද්දි ගෙට ආපු මිනිස්සු තුන්දෙනාගෙන් කෙනෙක් කෙලීව අල්ලගත්ත කියලාත් මේ වෙලාවේ කෙලි පොලිසිය දැනුවත් කරනවා. ඉතින් අපි ආයෙමත් සොෆි ඉන්න ගෙදරට ගියොත් මෙන්න මේ වෙලාවේ තමයි පොලිසියෙන් සාජන් කෙනෙක් සොෆීගේ ගෙදර පරීක්ෂා කරන්න එන්නේ. සොෆි පුන පුනා කිව්වත් එයාට කරදරයක් නැහැ කියලා ගෙට ඇතුල් වෙන පොලිස් නිලධාරිනියගේ පරීක්ෂා කරනවා. පරීක්ෂා කිරීම වලින් පස්සේ සැක උපදවන කිසිම දෙයක් එයාට හොයාගන්න බැරි වුණ නිසා යන්න පිටත් වෙන මේ සාජන්ගේ වෝකි ටෝකි එකට මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එකෙන් කියන්නේ සොෆී කියන අන්ධ ගෑනු ළමයා එයා වැඩ කරන ගෙදරට පැනපු රළකට අහුවෙලා ඉන්නේ, යව පුළුවන් තරම් ඉක්මනට බේරගන්න කියලායි. ඒ මැසේජ් එක එන්නේ කෙලි සොෆි ගැන පොලිසියට දැනුම් දීපු නිසා. කොහොම හරි මේ පණිවිඩේ ආපු ගමන් පොලිස් නිලධාරිනිය යන්න ගියපු ගමන නවත්තලා ඔන්න ආයෙමත් ගෙට එනවා. වැඩේ ගැස්සුණු බව තේරුම් ගත්තු මේ හොරු රැලේ එක මිනිහෙක් මේ වෙලාවේ එළියට එනවා. තනියම ආපු මේ පොලිස් නිලධාරිනියට තුන්දෙනෙක් එක්ක සටන් කරගන්න ගේ තරම් ලේසි වැඩක් නෙමෙයි. ඉතින් අවසානයේදී මේ මිනිස්සු තුන්දෙනා පොලිස් නිලධාරිනියව මරලා දාන අතරතුරේ ෆෝන් එක අතට ගන්න සොෆි එලියට පැනගන්න සමත් වෙනවා. එයා ෆෝන් එක ගත්තු ගාමම කරන්නේ කෙලීට කතා කරන එක. ඉතින් මේ වතාවේ කෙලී කියනවා එයා කියන විදිහට වැඩ කරන්න නැත්නම් ආයෙමත් අර මිනිස්සුන්ට අහුවෙයි කියලා. ඉතින් කෙලී කියන තැන හැංගිලා ඉන්න සොෆීට ඇහෙනවා තමන් දිහාවට මිනිස්සෙක් ඇවිදන් එන සද්දේ. කොහොම හරි කලබලය ඇස්සේ දුවන් එන සොෆි තුවක්කුවත් අරගෙන තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් මේ තුවක්කුවෙන් එයා දිහාවට එන මිනිහට වෙඩි තියන විදිහ කෙලී සොෆීට කියනවා. එක පාරට මේක කරගන්න බැරි වුණත් මේ මිනිහා පිහියෙන් සොෆීට අනින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ඒ මනුස්සයාට වෙඩි තියලා මරලා දාන්න සොෆීට පුළුවන් වෙනවා. දැන් ගේ ඇතුළේ ඉතුරු වෙලා ඉන්නේ මිනිස්සු දෙන්නයි. හැබැයි කෙලි සොෆීට අනතුරු අඟවනවා. වෙඩි සද්දේ ඇහුණු ගාමම අනිත් මිනිහා සොෆීව හොයාගෙනයි කියලා. සොෆීව හොයාගෙන එන දෙවනි මනුස්සයා සොෆී ළඟටම එනකොට ෆෝන් එකේ සිග්නල් අඩු වෙනවා. මේ නිසා කෙලි කියන දේ සොෆීටවත් සොෆි කියන දේ කෙලීටවත් ඇහෙන්නේ නැහැ. හැබැයි සොෆීගේ ගේ පැත්තෙන් එන සද්ද වලට හොඳට කන් දීපු කෙලි වමට වෙඩි තියන්න කියලා සොෆීට කියනවා. ඒ විදියටම කරන සොෆීට දෙවනි මනුස්සයවත් මරලා දාන්න ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. ඉතින් සිද්ධ වුණු දේවල් නිසා කම්පණේ වෙලා ඉන්න සොෆී ටිකක් වාඩි වෙලා හති අරින්න පටන් ගන්නවා. මේ වෙලාවෙදිත් සොෆී විවේක ගන්න ඕනි විදිය ගැන කෙලි උපදෙස් දෙනවා. වෙන මේ වෙලාවේ තමයි සොෆී අහන්නේ ඔයා මේ තරම් දේවල් දන්නේ කොහොමද කියලා. ඉතින් මේ වෙලාවේ කෙලි කවුද කියන කේලි වෙනවා. කෙලි කියන්නේ මීට කලින් 22 පාබල හමුදාවේ සටන් ඉංජිනේරුවරියක් විදිහට
කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා තමයි කෙලි මුලදිම සොෆීට උපදෙස් දෙනකොට 9ට හැරෙන්න 12ට හැරෙන්න වගේ අමුතු විදියට උපදෙස් දුන්නේ. හැබැයි දැන් එයා ක්‍රියාකාරී හමුදා සේවයේ නෙවෙයි ඉන්නේ. එයා දැන් වැඩ කරන්නේ ඇඩ්මින් කෙනෙක් විදියට. ඒකට හේතුව විදියට එයා කියන්නේ දඬුවමක් විදියට යාව මෙහෙම ඇඩ්මින් කෙනෙක් කළා කියලා. ඒ විතරක් නෙමෙයි මෙහෙම දඬුවමක් එයාට ලැබෙන්න ඕනි කියලාත් එයා විශ්වාස කරනවා. ඉතින් මෙතනදී අපිට හිතන්න තියෙන්නේ කෙලි කියන්නේ දක්ෂ යුද හමුදා නිලධාරිනියක් සහ යම් වරදක්ින්ද යාව සේවයෙන් මාරු කළා තියෙනවා කියන කාරණේ තමයි. ඒ වගේම තමන් කරපු ඒ වරද නිසා යා පසුතැවෙනවා කියන එකත් අපිට මෙතෙන්දි පේන්න තියෙනවා. ඉතින් ආයෙමත් කතාව පැත්තට ආවොත් ඉතුරු වෙලා ඉන්න එකම මිනිස්සයවත් මරලා දාන්න කියලා සොෆීට උපදෙස් දෙන කෙලි ඒකටත් එයාට උදව් කරනවා. හැබැයි මේ වෙලාවේ සොෆී අදින් ඉලක්කය වරදිනවා. ඉතුරු වෙලා ඉන්න එකම මිනිස්සයා මේ වෙලාවේදී තමයි සේප්පුව අරින්නේ. සේප්පුව අරපු මේ මිනිස්සයා කියනවා මේ සල්ලි ටික ඔක්කොම ගන්න මට යන්න දෙන්න කියලා. කෙලි කියනවා මේ දේවල් අහන්නේ නැතුව පුළුවන් ඉක්මනින් වෙඩි තියලා මේ කතාව ඉවරයක් කරන්න කියලා. හැබැයි සල්ලි සේප්පුව දකින්න සොෆී ඉතුරු වෙලා ඉන්න අන්තිම මිනිස්සයාට වෙඩි තියන්නේ නැහැ. මේ වෙලාවේ බැටරි ලෝ වෙන සොෆීගේ ෆෝන් එක ඕෆ් වෙලා යනවා. තව දුරටත් කෙලි සොෆී එක්ක නැති නිසාම තනියම තීරණ ගන්න සොෆීට මේ වෙලාවේ සිද්ධ වෙනවා. සේප්පුව කඩපු මිනිස්සයාගේ කොටස අරගෙන එළියට යන්න ගියත් මේ යන අතරතුරේ දකින්න තුවක්කුව නිසා එයා තමන්ගේ සැලසුම වෙනස් කරලා සොෆීට වෙඩි තිබ්බොත් නම් සල්ලි සේරම තමන්ට අයිති කරගන්න පුළුවන් කියන කාරණේ මේ මිනිස්සයාට තේරුම් ගින් හිමීට තුවක්කුව අරගෙන සොෆීට වෙඩි තියන්න හදනවා. හැබැයි ඉතින් ඊට වඩා ඉක්මන් වෙන සොෆී මේ ඉතුරු වෙලා ඉන්න අන්තිම මිනිස්සයත් මරලා දානවා. ඉතින් ගෙට පැනපු සේරම මිනිස්සු ඉවරයි කියලා හිතුවට තාමත් කතාව ඉවර නෑ යාළුවනේ. ඔයාලට මතකයිද ගෙට ආපු මේ මිනිස්සු තුන්දෙනා එක්ක කතා කරපු යාළගේ බොස්ව? ඒ බොස් වෙන කවුරුවත් නෙමෙයි මේ ගෙදර අයිති ඩෙබ්‍රා දික්කසාද කරපු මිනිස්සයා. ඒ කියන්නේ ඩෙබ්‍රාගේ එක්ස් හස්බන්ඩ් රිකෝ. රිකෝ තමයි මිනිස්සු දම්මලා සේප්පුව කඩලා මේ සල්ලි පැහැරගන්න උත්සාහ කරන්නේ. කොහොම හරි රිකෝ මෙතනදී වෙනමම ප්ලෑන් එකක් රන් කරන්න උත්සාහ කරනවා. අඬා 911 පොලිසිය හදිසියේ ඇමතුම් මේකේට කෝල් එකක් ගන්න රිකෝ ගෙදර පුරාම මැරෙන මිනිස්සු ඉන්නවා කියලා පොලිසියට කියනවා. එහෙම වුණොත් මෙතනදී මේ තුන්දෙනාව මරපු එකට වැරදිකාරිය වෙන්නේ සොෆී. මේ කතාබහ අහන් ඉඳපු සොෆී තමන්ගේ ජීවිතේ තියෙන්නේ අනතුරක කියලා මේ වෙලාවේ තේරුම් ගන්නවා. කාගේවත් උදව්වක් නැතුව ස්පීනේ නැති සොෆී දැන් පත් වෙලා ඉන්නේ පුදුමාකාර අවදානම් තත්යකට. සොෆීව මරලා දාන්න හොයන රිකෝ සොෆීව මුළු ගේම පීර පීර හොයනවා. මේ වෙලාවේ ෆෝන් එක ඔන් කරගන්නත් ඔන්න සොෆීට කොහොම හරි පුළුවන් වෙනවා. ඒත් කෙලීට කතා කරන්න කලින් සොෆීව අල්ලගන්න රිකෝ එයාගේ බෙල්ල මෙරිකලා මරලා දාන්න තමයි හදන්නේ. කොමාරි අතට වුණු බෝතලයකින් රිකෝගේ ඔළුවට ගන්න සොෆී රිකෝගෙන් බේරෙන්න සමත් වෙනවා. ඉතින් ඒ වෙලාවෙදිම පොලිසියෙන් එන සද්දෙත් සොෆීට ඇහෙනවා. ඒ චැප්ටර් එක ඉවර වුණාට පස්සේ අපිට ආයෙමත් සොෆීව දකින්න හම්බෙන්නේ වීල්චායකක යාගේ අම්මත් එක්ක රෝහලෙන් පිට වෙන වෙලාවේ. ඉතින් එදා සිද්ධ වුණු දේවල් නිසා සොෆීට තාමත් තනියම ටිකක් ඇවිදින්න අමාරුයි. හැබැයි අපි කලින් කතා කරා සොෆී ටිකක් උඩඟු කෙනෙක් කියලා. ඒත් මේ වෙනකොට සොෆීගේ ගතිය අඩු වෙලායි තියෙන්නේ. ඒ නිසා යාගේ අම්මගෙන් උදව් ඉල්ලනවා. ඒ වගේම එයා කියනවා මේ තරම් කල් බෑ කියපු පැරා ඔලිම්පික් තරගයටත් ඉදිරිපත් වෙන්න කැමතියි කියලා. මේක අහපු සොෆීගේ අම්මා ටිකක් පුදුම වෙනවා. හැබැයි එයා ඒ වෙලාවේ කියනවා එහෙනම් ඔයාට අලුතෙන්ම ස්කීන් වලට ඕනි කරන බඩු ටික ගන්න වෙනවා කියලා. ඒ වගේම ට්‍රේනින් වලට සල්ලි ඕනි කියලා අම්මා කියනවා. හැබැයි මේ වෙලාවේ සොෆීගේ මූණේ තියෙන්නේ හරිම තෘප්තිමත් හිනාවක්. හරියට යුද්ධයක් දිනනා වගේ. ඉතින් ඒකේ අදහස තමයි සොෆීට එදා කඩපු සේප්පුවෙන් සල්ලි ටිකක් අරගන්න පුළුවන් වෙලා තියෙනවා කියන එක. අනිත් එක තමයි රිකෝ සොෆීව අල්ලගන්න කලින් සොෆීට ෆෝන් එක ඔන් කරගන්නත් පුළුවන් වුණා කියලා අපි දැක්කා. ඉතින් අපිට හිතන්න පුළුවන් මිලියන 7ක් තිබුණු සේප්පුවෙන් සැලකිය යුතු මුදලක් ගන්න කෙලි සොෆීට උදව් කරන්නත් ඇති කියලා. ඔන්න ඊළඟට ෆිල්ම් එක ඉවර වෙන්න ගියත් සොෆීගේ ජීවිතේ අලුත් ආරම්භයක් සනිටුහන් වෙනවා කියලා අපිට මෙතනදී පේනවා. හැමදාම බෑ බෑ කිය කිය ඉඳපු ස්කීන් චූරිය මේ වතාවේ ආයමත් ක්‍රීඩාව පටන් ගන්න තීරණය කළා. එයාගේ යාළුවා කැම් තමා ඒ වෙලාවේ එයාට උදව් කරන්නේ. ඉතින් පටන් ගන්න වෙලාවෙදිම සොෆීට කෙලිව මතක් වෙනවා. ඒ නිසා වීඩියෝ කෝල් එකක් ගන්න සොෆී තමන් අලුත් ගමනකට සූදානම් වෙනවා කියලා මේ වෙලාවේ කෙලීට කියනවා. කෙලි කියනවා ඕනේ නම් එයාට උදව් කරන්නම් කියලා. හැබැයි සොෆී කියනවා ඕනේ නැහැ අද එයාගේ උදව්වට කැම් ඉන්නවා කියලා. හැබැයි මෙතනින් ෆිල්ම් එක ඉවර වෙන්නේ නැහැ. ෆිල්ම් එක ඉවර වෙන්නේ හරි අපූරු විදියකට. කෙලීගේ කෝල් එක කට් කරපු සොෆී කැම්ව හොඳට ඇහෙනවද බලන්න මයික් චෙක් කරනවා. ඊට පස්සේ ඇස් වලට දාන අයි ගාඩ් එක දාගන්න සොෆීට ආයෙමත් කෙලීගේ කටහඬ ඇහෙන්න ගන්නවා. ඒ කියන්නේ කැම්ටත් හොරින් දැන් සොෆීට තමන් කරන්න ඕන දේ මොකද්ද කියලා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි කෙලි. කැම්ගේ මයික් එක ඩිස්කනෙක්ට් කළා. මේ වෙනකොටත් සොෆී සම්බන්ධ වෙලා ඉන්නේ කෙලීට. ඉතින් අපි අර කලින් කියපු දේ තහවුරු වෙනවා යාළුවනේ. ඒ තමයි රිකෝව මරපු වෙලාවේ අනිවාර්යෙන්ම සොෆීට ඒ සල්ලි ටික ගන්න උදව් කරේ වෙන කවුරුත් නෙමෙයි කෙලි කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි
සීෆෝ මී කියන මේ සුපිරි ෆිල්ම් එක අවසන් වෙන්නේ. ඉතින් මේ කතාවේ අවසානය ගැන ඔයාලට වෙනම අදහසක් තියෙන්න පුළුවන්. ඒ ගැන දැනගන්න අපිත් කැමතියි. ඒ නිසා ඔයාලගේ වටිනා අදහස් යෝජනා පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අපි මේ වගේ තවත් ලස්සන ෆිල්ම් එකකින් හමු වෙනකන් මං අදට නවතින්නම්. ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. ඔයාලට